ජයගමු ශ්‍රී ලංකා ජූලි 12 සහ 13 කිලිනොච්චිය මධ්‍ය මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණයේදී මම වෛද්‍ය ප්‍රියන්ත වලවිට රැකියා විරහිත උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති. මේ වෙනකොට රැකියා විරහිතව 1800කට වඩා රැකියා ගන්න ආයුර්වේද සිද්ධ යුනානි හැම උපාධියක්ම සම්පූර්ණ කරපු අපේ හවුදර වෛද්‍යවරු ඉන්නවා. අපි මේ ගැටලුව සම්බන්ධයෙන් දිගින් දිගටම ආයුර්වේද කොමසාරිස්වරයා, ඒ වගේම විෂය භාර ඇමතිවරයා, සෞඛ්‍ය ඇමතිවරයා දිගින් දිගටම දැනුවත් කරා. ඒත් කිසිදු දෙයකට ඒගොල්ලොන්ගේ පැත්තේ සාධනීය උත්තරයක් නැහැ. දැන් මෙතන ඉන්නවා වසර 6මාරකට වඩා රැකියා විරහිතව ඉන්න සහෝදර වරින් ඉඳන් ගිය අවුරුද්දේ අවුට් වෙච්ච සහෝදරයෝ එක්ක 1800 ඉක්මවලා ඉන්නවා. ලබන අවුරුද්දේ වෙද්දී මේක 2000 ඉක්මවලා යනවා. ඉතින් අපි මේ ගැටලුවට උත්තරයක් නැති තැන තමයි මේ විදිහට උද්ඝෝෂණයක් කරන්න අද තීන්දුව කළේ. මේ විදිහට අලමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් පුරප්පාඩු 629ක් තියෙනවා කියලා ආයුර්වේද ක්ෂේත්‍රයේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ 629 ප්‍රමාණයවත් ගන්න පුරප්පාඩු පුරවන්නවත් මේ බලධාරීන් කියා කරන්නේ. පසුගිය මැයි මාසේ විෂය භාර ඇමති සිසු දයකොඩි ඇමතිවරයා ප්‍රකාශ කරා මේ ප්‍රමාණය ගන්නවා කියලා. දැන් ඒ ප්‍රකාශය කරලත් මාසේ කහමාර්ග දෙකකට ආසන්නයි. එහිඳ මේගොල්ලෝ හැමදාම බොරු කරමින් හැමදාම මේ උපාධිධාරියා රවට්ටමින් මේ රැවටිල්ල දිගටම කරගෙන යනවා. මේ අපේ උපාධියට රැකියාව ලබා දීමට වඩා මෙතන එහා ගිය කතාවක් තියෙනවා. ඒක තමයි මේ වෙද්දී 2882යි මුළු ලංකාවටම තියෙන මේ දේශීය වෛද්‍යවරුන්ගේ කාඩර එක තියෙන්නේ. ඒකෙනුත් 2229යි දැන් ඉන්නේ. පුරප්පාඩු 629 23ක් තියෙනවා. එතකොට ඒ කියන්නේ මේ ක්ෂේත්‍රයේ 122කට වඩා පුරප්පාඩු ප්‍රමාණයක් මේ රටේ තියෙනවා. ඒකෙන් මේ රටේ විද්‍යාත්මක ලෙස වෛද්‍යකමය ලබා ගන්න තියෙන වෛද්‍ය සේවය ලබා ගන්න තියෙන බටහිර වෛද්‍යකමය ලැබුණාම වෛකල්පිත වෛද්‍යකමයකට තියෙන්නේ සිද්ද යුනානි ආයුර්වේද කියන මේ උපාධිධාරීන් විසින් සපයන වෛද්‍ය සේවය. ඒක ලබා ගැනීමේ මහජනතාවගේ අයිතිය ඒ අනුව මේගොල්ලෝ විනාශ කරලා තියෙනවා. එහෙනම් අපි කියන්නේ මේ රටේ ජනතාවට අපි සමග එකතු වෙන්න ඔබේ සෞඛ්‍ය අවශ්‍යතාව වෙනුවෙන් මේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට තියෙන මාවත දියුණු කරන්න මේ ආයුර්වේදයේ රැකගන්න මේ පාලකින්ගෙන් මේ ආයුර්වේදය රැකගන්න අප සමග එකතු වෙන්න කියන එක මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. පුරප්පාඩු පුරවන්නේ. පුරප්පාඩු පුරවන්නේ. සැපනින්දේ මුන් බේරම LK.